කුඩා පොළ හාමුදුරු මුණ ගැහුණා. උන්නාන්සේ මට නවාතැන්කන්ට පන්සල පිටිපස්සේ මෝකලානේ ගල් ගුහාවක් ලෑස්ති කරලා දුන්නා. කෑම බීමත් පන්සලෙන් ලැබෙනවා. කෑම බීම ගැන නම් උන්නාන්සේට කරදර වෙන්න ඕනේ නැතුව උන්නාන්සේට ඒක කියන්න මට පුළුවන් එතනත් එක්ක ඔය කියන ගල් ගුහාවට කෑම ටික අරගෙන එන්න. එතකොට මට පුළුවන්නේ අයියන් දිත් එකතු වෙලා ඉස්සරහට මොනාද කරන්න කියලා සාකච්ඡා කරන්න. මිනිකේ කැමැත්ත. දැන් මං සුද්දකින් වහන් වෙලා ඉන්න ඕන කාලේ. සුද්දයි පොලෝසියයි මාව හොයා ආවිදින වෙති අත්තලන් කොට ගන්න. හැබැයි ටින් ඕකුන්ට මට අනතුරක් නම් කරන්න බැරුවා. අයියන්ට දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා අයියන්ට.